වායු දූෂණය නිසා ලෝකයේ සෑම රටකටම පාහේ එල්ල වී තිබෙන්නේ බරපතල තර්ජනයක්. විවිධ රටවල් එය සමතයකට පත් කරන්න නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අතර චීනය ප්‍රමුඛ රටක්. පිරිසිදු බලශක්ති ප්‍රභවයන් පිළිබඳව ඔවුන් විශේෂ අවධානය යොමු කරලා අවසන්. චීන විද්‍යාඥයන් සහ ඔවුන්ගේ ඇමරිකා සගයන් පිරිසක් චීනයේ කර්මාන්ත සහ ප්‍රවාහන කටයුතුවලදී පිරිසිදු හයිඩ්‍රජන් භාවිතය ගැන තක්සේරුවක් ප්‍රකාශයට පත් කළා. මෙහි විශේෂම කරුණ වන්නේ කාබන් විමෝචනය සැලකිය යුතු ආකාරයෙන් අඩු කරගත හැකිවීම. ඔවුන්ගේ අධ්‍යන වාර්තාව නේචර් එනර්ජී සඟරාවේ පළ වුණා. පිරිසිදු හයිඩ්‍රජන් ප්‍රමුඛ බලශක්ති වාහකයක් විදිහට යොදා ගන්න පුළුවන් කියලයි ඔවුන් කියන්නේ. ඒ වගේම තමයි 2060 වෙද්දී පිරිසිදු හයිඩ්‍රජන් වලින් චීනයේ ට්‍රක් රථ සහ බස් රථ වලින් 50%කට විතර ඉන්ධන ලබා දිය හැකි බවත් මේ කණ්ඩායම ප්‍රකාශ කළා. ඒ වගේම මේ හයිඩ්‍රජන් භාවිතයේ හින්දා 2060 වෙනකොට ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.72ක් ඉතිරි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අධ්‍යයනය මගින් චීනයට වගේම අනෙකුත් රටවලටත් මාර්ගෝපදේශ ලබා ගන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් සමාගම සහ චීන වායු තාක්ෂණික සමාගම එක්ව නිකුත් කළ දවල පත්‍රිකාවක මේ කාබන් අඩු කිරීම ගැන සඳහන් වෙනවා. ඔවුන් කියන විදිහට 2060 වෙනකොට චීනයේ කාබන් විමෝචනය ටොන් බිලියන 35කට වඩා අඩු කරන්න පුළුවන්. ඒකට යොදාගන්නේ කෘත්‍රිම බුද්ධිය. ඒ වගේම තමයි චීනයේ බලශක්ති භාවිතය ගැන 2022 බ්ලූම්බර්ග් වාර්තාවෙත් සඳහන් වෙනවා. එයාලා කියන විදිහට 2030 වසරෙන් පස්සේ ලෝකයේ හයිඩ්‍රජන් භාවිතයේ ප්‍රමුඛයා වන්නේ චීනය. චීනයේ 5 අවුරුදු සැලසුම මගින් මේ ඉලක්කවලට ළඟා වෙන්න පුළුවන් කියලයි වාර්තාවේ දැක්වෙන්නේ. දැනට බලශක්තියෙන් බහුතරයක් නිපදවන්නේ අලු හයිඩ්‍රජන් ලෙස හැඳින්වෙන පොසිල ඉන්ධනවලින්. එහි ප්‍රතිඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වනවා. නිල් හයිඩ්‍රජන් නිපදවන්නේත් පොසිල ඉන්ධනවලින් උනත් කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ අඩුවෙන්. ඒ අතර හරිත හයිඩ්‍රජන් විද්‍යුත් විච්ඡේදන ක්‍රම හරහා සිදුවනවා. මේක පරිසර හිතකාමී ක්‍රියාවලියක්. බොහෝ විට යොදාගන්නේ සූර්ය බලශක්තිය වැනි ප්‍රභවයක්. ඒ වගේම අතුරු නිෂ්පාදනයක් විදිහට නිකුත් වෙන්නේ ජල වාෂ්ප. S&P ග්ලෝබල් වාර්තාවට අනුව ලෝකයේ දැනටමත් විශාලතම හයිඩ්‍රජන් නිෂ්පාදකයා වෙන්නේ චීනය. ඔවුන් 2021 වසරේදී හයිඩ්‍රජන් ටොන් මිලියන 33ක් පමණ නිෂ්පාදනය කරලා තියෙනවා. දැනට හයිඩ්‍රජන් කිලෝග්‍රෑම් 1ක් නිපදවන්න කිලෝවොට් පැය 60ක විතර විදුලියක් අවශ්‍ය වෙනවා. වියදම් අඩු කරන්න තියෙන එක් විකල්ප ක්‍රමයක් වන්නේ සූර්ය පැනලවල කාර්යක්ෂමතාව වැඩි කරන එක. ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ජාතික බලශක්ති පරිපාලනය එක්ව සැලැස්මක් ඉදිරිපත් කළා. එහි සඳහන් වෙන ආකාරයට 2035 වෙනකොට පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවන හයිඩ්‍රජන් අනුපාතය සැලකිය යුතු විදිහට වැඩි වෙනවා. ඒ වගේම චීනය 2021 සිට 2035 දක්වා හයිඩ්‍රජන් බලශක්ති සංවර්ධනය ගැන සැලැස්මක් ඉදිරිපත් කළා. 2025 වෙනකොට හයිඩ්‍රජන් කර්මාන්තයේ සංවර්ධන පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වාර්ෂික හයිඩ්‍රජන් නිෂ්පාදනය ටොන් ලක්ෂයේ සිට ලක්ෂ 2 දක්වා වැඩි කිරීමත් සැලසුම් වලට අයත්. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරන්නත් මෙහි සැලසුම් හඳුන්වා දීලායි තියෙන්නේ. 2030 වෙද්දී මේ තත්ත්වය තවත් වර්ධනය කරන්න ඔවුන් කටයුතු කරනවා. 2035 වෙද්දී රටේ හරිත බලශක්ති උත්පාදනය ඉහළ දාන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. මේක වැදගත් පරිවර්තනයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. 2060 වෙනකොට චීනයේ කාබන් විමෝචනය මධ්‍යස්ථ කරන්න හයිඩ්‍රජන් වලින් විශාල දායකත්වයක් ලැබෙනවා. එමගින් ඔවුන්ගේ අරමුණ වන්නේ පිරිසිදු
ආරක්ෂිත හා කාර්යක්ෂම බලශක්ති ප්‍රභව ඇති කිරීම. ඒ සැලැස්මට අනුව 2025 වෙද්දී හයිඩ්‍රජන් ඉන්ධන වාහන 50,000ක් සහ හයිඩ්‍රජන් පෙරම්හල් සමූහයක් ඇති කරන්නත් සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව චීනය පිරිසිදු බලශක්තිය පදනම් කරගත්තු හයිඩ්‍රජන් නිෂ්පාදන සැපයුම් පද්ධතිය පිහිටුවන්නේ 2030දී. ඒකෙන් තමයි 2035 වෙද්දී හයිඩ්‍රජන් භාවිතය සැලකිය යුතු අයුරින් වැඩි වෙන්නේ. කාර්මික නවෝත්පාදන වැඩි කරන නම් හයිඩ්‍රජන් යටිතල පහසුකම් වැඩි කරන්න වෙනවා. උසස් සංවර්ධනයක් ඇති කිරීමත් ඔවුන්ගේ සැලසුම් වලට ඇතුළත්. ෂින්හුවා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කියන විදිහට නම් මධ්‍යකාලීන සිට දිගුකාලීන සැලසුම් මේ සඳහා අවශ්‍ය වෙනවා. මේකට වඩාත් ඉවහල් වෙන්නේ ජාත්‍යන්තර සහයෝගිතා හුවමාරු වැඩසටහන්. ඒ වගේම දැනටමත් විශ්වවිද්‍යාල මට්ටමින් හයිඩ්‍රජන් කර්මාන්තය සඳහා අවශ්‍ය වන මාර්ග සිතියම් නිර්මාණය කරලා අවසන්. සුලන් සහ සූර්ය පැනල වැනි ක්‍රමවේදවලට වඩා හයිඩ්‍රජන් මගින් ස්ථාවර බලශක්ති සැපයුමක් ඇති කරගන්න පුළුවන්. දේශගුණ විපර්යාසවලට සාර්ථකව මුහුණ දෙන්නත් මේක විකල්ප ක්‍රමවේදයක් වනවා. එ නිසාම හයිඩ්‍රජන් නිෂ්පාදනය ගබඩා කිරීම, ප්‍රවාහනය සහ භාවිතය වැනි අංශවල තාක්ෂණික වර්ධනයක් අත්පත් කර ගැනීම තමයි චීනයේ ප්‍රමුඛ ඉලක්කයක් වෙන්නේ. මේ වෙනුවෙන් අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති පවා සකස් කර තියෙනවා. බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැන්වීම වගේම ආර්ථික දියුණුවට පහසුකම් සලසන්නත් ඊට හැකියාව තියෙනවා. හයිඩ්‍රජන් ආශ්‍රිත කර්මාන්ත පදනම් කරගනිමින් නව රැකියා අවස්ථා මිලියන 30ක් නිර්මාණය කිරීමත් චීනයේ අරමුණක්. 2050 වෙනකොට හයිඩ්‍රජන් කර්මාන්තයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.9 දක්වා ඉහළ දමන්න ඔවුන් පියවර අරන් අවසන්. කාර්මික ප්‍රතිපත්ති කීපයක් මගින් හයිඩ්‍රජන් බලශක්ති කර්මාන්තය දියුණු කරන බව චීන රජය ප්‍රකාශ කළා. ඒ අනුව තමයි 2030දී නිෂ්පාදනය ටොන් මිලියන 43 දක්වා වැඩි කරන්නේ. ඔවුන්ගේ පළමු හයිඩ්‍රජන් ඉන්ධන දෙමුහුන් දුම්රිය අත්හදා බැලීම් සිදු කළේ උතුරු චීනයේ මාර්ගවලදී. රාජ්‍ය බලශක්ති ආයෝජන සංස්ථාව තමයි හයිඩ්‍රජන් බලශක්ති දුම්රිය එන්ජින් ව්‍යාපෘති සිදු කරන්නේ. සාම්ප්‍රදායික ඩීසල් එන්ජින් එක්ක සසඳන කොට මෙමකින් වසරකට ටොන් 96,000කින් විතර කාබන් විමෝචනය අඩුවනවා. මේ දුම්රිය වේගය පැයට කිලෝමීටර 80ක්. සම්පූර්ණයෙන් ඉන්ධන පිරවීමෙන් පසු පැය 24ක් අඛණ්ඩව ධාවනය කරන්න පුළුවන්. ගල්අගුරු බලාගාර හයිඩ්‍රජන් බලාගාර බවට පත්කිරීමේ ලොව විශාලතම ව්‍යාපෘතියත් චීනය තුළ ක්‍රියාත්මක වනවා. එක හඳුන්වන්නේ ගල්අගුරු හයිඩ්‍රජන් බලාගාර විදිහට. නවෝත්පාදන ක්‍රමයක් විදිහටයි ඔවුන් මෙය හඳුන්වා දීලා තියෙන්නේ. මේ ව්‍යාපෘතියෙන් වසරකට කාබන් විමෝචනය ටොන් 220,000කින් අඩු කරන්න පුළුවන්. හිරු එළිය සුළං හා ජලය යොදා ගනිමින් හයිඩ්‍රජන් නිෂ්පාදන වැඩපිළිවෙල සිදුවනවා. ඒ අතර ලෝකයේ පළමු වරට හයිඩ්‍රජන් මගින් ක්‍රියාත්මක ට්‍රෑම් රථ නිර්මාණය කරන්නත් චීනය කටයුතු කළා. නිෂ්පාදන කටයුතු සිදු වුණේ උතුරු චීනයේ. සිම සහිත චයිනා රෝලින් ස්ටොක් ටෙන්ෂන් සමාගම තමයි මේකට මූලික වුණේ. රථයේ වේගය පැයට කිලෝමීටර 70ක්. ඒ වගේම නැගෙනහිර චීනයේ වරාය කටයුතු වෙනුවෙන් හයිඩ්‍රජන් භාවිත කරන්නත් ඔවුන් කටයුතු කළා. ඒකත් සිදුවෙන්නේ ලෝකයේ පළමු වතාවට. ඔවුන්ගේ බලශක්ති වාහන සැලැස්මට අනුව 2030 වෙනකොට හයිඩ්‍රජන් ඉන්ධන පිරෝම්හල් 1,000ක් වගේම හයිඩ්‍රජන් ඉන්ධන වාහන 110ක් භාවිතයට ගන්නවා.